පෙන සිහිනයට රුත පනින යෞවනය ඔලිව් සමී පැරිසාරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාධන ඇති කරන විශ්වීච් එක්ක සටන් කර සම නිරෝගීව තබයි. Anytime combo ඔබත් අදම 555ක් ඩවුන්ලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න. SLT Mobitel. තාත්තේ. එක්ක අපි ඇනෙක්ස් එකට නොයා යමු. එමු කොහේ? නැහැදින්. කොහොමද තව මාස 3ක් යද්දි මේ කෝස් එක ඉවරයිනේ. එතකොට අපිට කොහොමද ගෙදර යන්න පුළුවන්? දැන් දුව කිව්වේ ඔතනෙම ජොබ් එක හදාගන්නත් පුළුවන් කියලා. ඔව්. ඒ වුණාට මට දැම්ම ජොබ් එකක් ගන්න හිතෙන්නේ නැහැ. මට හිතෙනවා ටියුෂන් ක්ලාස් එකක් කරගෙන ඉන්න. ඕක නේන අපි ඔයාට ඉස්සරින් දැම්ම කිව්වේ. එතකොට අපිට ඒව විකුණලා මෙහෙට එන්න ඕනෙත් නැහැ. අනිත් එක මට දැනෙනවා අම්මයි තාත්තයි මෙහෙට ওই කොටු වෙලා ඉන්න කැමති නැහැ කියලා. හනේ වන්දන්නේ ඉතින් මේ වෙලාවේ අපි හිතන්නේ ඇත්තටම අපේ කැමැත්තට වැඩිය ඔයාගේ කැමැත්ත ගැන. හරි දුවා තීරණය කරනවා නම් ගමේ ඉඳලා ටියුෂන් කරන්න පුළුවන් කියලා අවුලක් නැහැ. අපි ඒකට උඩින්ම කැමතියි. එනෑම කරමු. හා. එනදු ක්ලාස් එකට යන්නකෝ ඈ. හා. අර දෙන්නත් ඇවිල්ලා. කවුද? මං ගිලෙන්න. අංකල් පුතාල යන් අද මයි ගානේ මොන හරි කම් විසුද අංකල් අංකල්ගේ සල්ලි අංකල් ගාව තියාගන්න අද මං ගාලු හරි කම් යා අංකල් අපේ ශේහාන් කියන්නේ බැංකුවක් පුතා ජොබ් එකක් කරනවද ඔය ජොබ් එකක් කියන්නේ අංකල් මේ අපිට සයිට් එකක් තියෙනවා මං ඉතින් ඒකේ වැඩ ටික බලාගෙන ඉන්නවා ඉතින් ඒක එහෙම අර සල්ලි වල ඉතින් අවුලක් නැහැ හොඳයි හොඳයි හැබැයි ඔය සල්ලි කියන එක හරියට කලමනාකරණය කරගන්න ඕන පුතේ. නැතු ඉතින් අපිට සල්ලි තියනවා කියලා නිකන් අනවශ්‍ය විදිහට බොරු වියදම් කරන්න හොඳ නැහැ නේ. ආ මේ අංකල් මේ අංකල් අර ගෙදරක් හොයන වැඩේ. ඒකට මේ මම අම්මත් එක්ක පොඩ්ඩක් කතා කරා. මට ලබන සතියේ දිහාට අංකල්ට වචන දෙන්න පුළුවන්. ඒක ඕනේ නැති වෙයි පුතා. මොකද අපි ගමේ යන්න කියලා බැලුවේ. ඒයි අංකල්. අපි දුවෙච්චර කැමති නැහැ. මොකද යා කියන්නේ ගමේ ගිහිල්ලා ක්ලාස් කරමු කියලා. යා ඒ ලෙවල් කරනකොටත් ටියුෂන් ක්ලාස් දුන්න ළමයිට. ඒ වැඩේට යා ගොඩක් දක්ෂයි. හැබැයි ඉතින් අංකල් දැන් ඔය මේ කෝස් එක කරාට පස්සේ يعني හොඳ සැලරි එකකට යන්න පුළුවන් ඉස්සරහට. මෙහෙ නැවතිලා ජොබ් එකක් කරත් පුතා වැඩක් නැහනේ. ලක්ෂයක් එකහමාරක් ගත්තත් භාගයක්ම ඉවරයිනේ මගටම. ඒ කියන්නේ අංකල් අය අපිට හම්බෙන්නෙත් නැති නේද? නෑ ඉතින් දැම්ම නම් යවෙන එකක් නෑ. ඒ ගියත් ඉතින් පුතාලා අපේ ගර්ල් පැත්තේ ඇවිල්ලා යන්න එන්න. ඒ උනාට කොච්චරවත් අංකල් පොඩ්ඩක් නංගිට කියලා බලන්න. මේ ෆියාන්ලගේ සයිට් එකේ වේකන්සිස් තියෙනවා. අපිට මචං ඒක ට්‍රයි කරන්නත් පුළුවන්. අංකල් යන්නේ අපරාදේ. දක්ෂකමට නෙවෙයි එයාගේ අනිත් පැත්තේ ලෝයස් ලගේ අදක්ෂකමට හරියට කිව්වොත් එලීනා එලීනගේ වැඩේ හරියට කරනවා එලීනා දක්ෂයි අන්න ඕක තමයි මෙතන තියෙන එකම ඇත්ත ඔව් ඔව් එලීනා දක්ෂයි ඒකේයි කතා කරන්න දෙයක් නැහැ හැබැයි මෙතන තියෙන්නේ එලීනගේ පර්සනල් ඇරියස් එකක් එහෙනම් ඉතින් අකිලටත් එහෙම කියන්න පුළුවන් හරිනම් අකිල සතුටු වෙන්න ඕන මොකෝ අකිල කියන්නේ එයා නිසා තමයි එලීනව හැදුනේ ඒ වගේ දේවල් හැබැයි ති මන්නම් කියන්නේ දැන් එලීන වෙන කෝට් එකකට ගියා නම් හරි.
ඇයි එමකටද එයා යන්නේ? එතකොට ඉතින් ඒගොල්ලෝ මූව් වෙන්නේ මෙතන තියෙන්නේ ඇටිටියුඩ් වල ප්‍රශ්නයක් තරිදු. අකිල කැමති නැහැ එයාගේ වැරදි හදාගන්න. එයා හැමතිස්සෙම හදන්නේ අනිත් අයගේ වැරදි හදන්න. පොඩක් ඔයාවත් ඒක කියලා බලන්න තරිදු. අකිල අපි කියන ඒවා නම් අහන්නේ නැහැ ඉතින්. එයා කොහොමත් ෆ්ලෙක්සිබල් වෙන්න කැමති චරිතයක් නෙවෙයිනේ. හරි හරි. බලමුකෝ අපි මොනවද කරන්න පුළුවන් කියලා. මට තේරෙනවා සර්, මට තේරෙනවා. සර් මාව බලන්න මෙහෙට එන්න එපා. ඔව් සර්. මම බලන්නකෝ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හරි සර්. සර් පරිස්සමට ඉන්නකෝ. මම සර්ට කෝල් එකක් ගන්නම්. මොකද කේස් එක මල්කම් අයි? එරික් සර් ලේසි වෙන්නේ නැහැ බං. රෝජා ගේමට බැහැලෙන්නේ. කවුද එරික් සර් නේද කතා කරේ? උන් එරික් සර්ට ෂොට් එක දෙන්න ලෑස්තින්නේ. සිරාවටම? හම් බැලුවේ එරික් සර්ට මේ වෙලාවේ කොහොමද මම උදව් කරන්න කියලා. අපි යාට මොනාට කියලා උදව් කරන්නද අයියේ? එහෙම කියන්නේ බබා. එරික් සර් නොහිටින්ද මම මැරිච්ච තැන්වල ගස් බං. එයා ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කාලේ අපි කොයි තරම්නම් කියලා කට්ටක් කෑවද? ඒව දැන් පරණ කතා බං. මිනිහා කරේ මිනිහාගේ රාජකාරිය. මේ අමුවෙන් මේව කතා කරන්න බෑ. බොන්න මොන හරි ගේන්නද අයියේ? බාච්චු අනුරයා නැගිට්ටාම උටත් එක්ක ලෑස්ති කරපන්. ඌ තමයි මේ වැඩේට ඉන්න රියල් බුලට්. හරි. හන්දිය කඩේට ගිහිල්ලා සත්‍යන්ත පත්‍ර ටික අරන් වරේ. ආයි ඉංග්‍රීසි පත්‍රෙත් අරන් වරේ. තාත්තා මොනාද අර දෙනතක කතා කර කර හිටියේ? එතන ඉන්න එක ළමෙක් හොඳ සල්ලිකාර පවුලක ළමෙක්. එයා කිව්වා ඕන්නම් දුවට ජොබ් එකක් උනත් හොයලා දෙන්නම් කියලා. තාත්තා මොනවද ඕවා කියන්නේ ගියේ? නෑ ඉතින් අපි ඔය විස්තර කතා බහ කරනකොට ඒවත් කතා කළා. ඒ වුණාට අඳුරන්නේ නැති කට්ටියට ওই දේවල් කියන්න ඕනේ නෑනේ. දැන් ඉතින් අපි දවස් දෙකක් අඳුරගෙන කතා බහ කරානේ දුව. මේ අනිත් එක ඔයා කරන කෝස් එකේ හැටියට වට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියලාත් ඒගොල්ලෝ කිව්වා. නෑ නෑ නෑ. ජොබ් එකක් ඕනේ නෑ. මං ගණන් හදලා බැලුවා. ගමට වෙලා ටියුෂන් ක්ලාස් එකක් කරගෙන ඉන්න එක හැමතිම ලේසි ලාභයි. මොකද මෙහෙ හිටියොත් තාත්තා අපිට කොහොමද රෙන්ට් එකට ඉන්න වෙන්නේ? අම්මගේ තාත්තගේ පෙන්ෂන් එක ඒකට වියදම් වෙනවා. ඊට පස්සේ අපේ කෑම බීම වලට ඔය යන වියදම් ටික බැලුවම ඇත්තටම ගමේ ඉන්න එක හොඳයි. හරි ඉතින් අපි එහෙම තත්ත්වයක් ආවොත් ගමේ ගේයි ඩමයි විකුණමු කියලා කතා කරගෙන ඉන්නේ තිබුණේ. නැහැ තාත්තේ. අපි ගමේ මිමු. ඒක හොඳයි. අවුලක් නැහැ ඉතින් අම්මයි මායි නම් හොඳටම කැමති ඒ වැඩේට. ඒක තමයි කිව්වේ. එහෙම කරමු. අපි යන්. ඔව්. සියට දෙසියක instant hydration එකකට Pond Super Light Gel. අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවරු කළ ටයර්ස් බේබි. තව වැඩිපුර මල් ටිකක් කඩා ගමු නේද අම්මේ? ඔව් පුතේ. මේ අපිට හවසට බෝධි පූජාවටත් ගෙනියන්න එක කඩමු. නැත්තම් කවුරු හරි ඇවිල්ලා ඔවා කඩන් යන්නත් පුළුවන්. මේ පුතේ තාත්තට එහෙම පන්සල් යන කතා කරන්න එපා. එයාව ගෙදර තියලයන්. නැත්තම් නිදාසෙ වැඳ ගන්නවත් බැරි වෙනවා. හැමෝ දිහාම සැකෙන්නේ පුතේ බලන්නේ. අනේ මන් දම්මේ. පහුගිය දවස්වල වෙච්ච දේවල් එක්ක තමයි තාත්තා ওই විදිහට හැසිරෙන්නේ. එහෙම කියලා බය වෙලා හරියනවා ඈ. මේ මන්දා. ඔන්න උඩ ටිකක් කඩන්න. ආ, අයිගේ පුතේ. යා. මාත් හරි අහන්න වෙන්නේ. ආදි නංගි. ඔව් කවුද? නංගි මේ සෙමිටරි එකට යන සුදු ඇඳුම් එහෙම ලෑස්තිද? සෝරි. නංගි මේ පොඩි ගමුවේ සෙමිටරි එක ළඟට කොහොමද යන්නේ?
ගොඩිගමුවේ සෙමිටරි එකේ තියෙන මහරගමනේ. මේ ඔයාල හැමෝටම සෙමිටරි එකට යන්න පුළුවන් මේ ඉතා ඉක්මනට සුදුඳුන් එහෙම ලෑස්ති කරලා තියාගන්න ආසිතයි. මොනවද පුතේ අහන්නේ? මේ සනත් කියලා කෙනෙක්ගේ ගෙයක් ගැන හයුවා මම. සනත්? මොන සනත්ද? මේ මන්ද මම දන්නේ නැහැ ඉතින්. මන්නම් හිතන්නේ පුතේ කොල්ලෙක්නේ. කෙල්ලෙක් දැක්ක ගමන් බ්‍රේක් එක පෑගෙන වෙයිද? අනේ අම්මේ. මේ මම මේ උඩම තියෙන මල් ටිකක් කඩන්නම්. හ්ම්. පරසමෙන් කඩන්නකෝ. ඔය අතු බින්දින්න එපා. ලබන සුමාන එනවා. හදිසි චෙක්ස් මුකුත් නැහනේ. ආ තියෙනවනම් සමන්නායකතේ එවන්න. මං අත්සන් කරලා එවන්නම්. නෑ නෑ දැන් ප්‍රශ්නයක් නෑ. ඕකේ ඕකේ. ඕකේ. ආන්ටි ડોක්ටර් කිව්වා සති දෙකක්වත් රෙස්ට් කරන්න කියලා. මතකයිනේ? එහෙම රෙස්ට් කරොත් ඉතින් මේව බලා කියාගන්නේ කවුද දුව? හරි හරි. දැන් මට කියන්න දවල්ට කන්නේ මොනවාද? දුව. ඔක පැත්තකින් තියලා මම මේ කියන එක අහගන්නකෝ. හරි. කියන්නකෝ. මට සමා වෙන්න ලවන්‍ය. ඇයි ආන්ටි? ලවන්‍ය ඔයා කැමති කාලයක් මෙහෙ ඉන්න. එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මෙහෙ ඉන්නවට මං හුඟක් කැමති. හැබැයි ඉතින් ඒ ඉන්න ගමන් ඔයා ඔයාගේ ගැන හිතන්නේ දුව. මං කියන්නේ ඔයාට හොඳ බෝයි කෙනෙක් හම්බුණොත් ඔයා යත් කියාල වෙන්න. අනේ ඒ කිව්වේ ආන්ටි මට තේරෙන්න. මට අකිල ගැන තියෙන්නේ ලොකු කලකිරීමක් දුව. එයා රාදිට පිස්සු වැටිලා. මට දැන් අකිල ගැන කිසිම විශ්වාසයක් නැහැ. කිසිම බලාපොරොත්තුවකුත් නැහැ. ඒ වුණාට ආන්ටි අකිලයයි ගර්ල් අතර මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඔව් ඒක තමයි මම මේ කියන්නේ. ඒගොල්ලෝ අතර ප්‍රශ්න ගොඩයි. ඒකයි මම මේකට අකමැති. ඔන්න බලන්නකෝ. ඒගොල්ලෝ කසාද බැන්දොත් ඒ දවසේ ඉඳලම ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න විසඳන එක. හැබැයි ආන්ටි මට හිතෙනවා අකිලයව මට වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. කොච්චර දෙයක්ද දරුවෝ? ඒකම තමයි මටත් ඕනේ. ඔයා වගේ ලස්සන ගුණ යහපත් ලේලියෙක්ව නැති කරගන්න කිසිම නැන්දම්ම කෙනෙක් කැමති වෙන්නේ නෑ දුව.
කිරිරහට කටේ මෙල්ට් වෙන අලුත් මෙලිබන් මිල්ක් ෂෝට් කේක්. ඉවර වෙන්නේ සද්ද නැතුව. අර පත්‍රකාරයානේ ආටිකල් එක කියලා බලපන්කෝ. ආසීතේ. ඇයි? මොකද කියන්නේ? උඹ කතා කරපු නඩු දෙකක් ගැන මූ ලියලා තියෙනවා. නමක් ගවන්නල් ලියලා නැහැ. හැබැයි තින් දන්නේ උන් දන්නා මේ උඹ කතා කරපු නඩු කියලා. ලකුණු මාරමිනියනේ. මොකද වත්තරේ? දජේ. හරි. අපි ජීෆෙඩිට කෝල් දෙමුකෝ. මේ තියෙන්නේ බිනුර තමයි සබ් එඩිටර්. හරි. අපි කතා කරලා ගියම අපෙන් සමාව ගන්න කියලා නැත්තම් වඳින්නනවා කියලා. අපි මොන පදනමකින්ද බං එහෙම කියන්නේ? බලපන්. මූ ඔක්කොම බේරලා ලීලා තියෙන්නේ. අපිට මුකුත් කරන්න බෑ මේක. මිනිකා අක්කා. යකෝ මුන්ට පෑන අතර ගත්තා මුන් හිතන රටේ ජනාධිපති කියලා. ඇත්ත තමයි තින් ලියලා තියෙන්නේ. ඒකනේ අපිට මෙච්චර රිදෙන්. තරින්දු මේව නිකන් අතාරින්න බෑ. පස්සේ අපිටම තමයි ප්‍රශ්න වෙන්නේ. හරි. අපිට දැන් මොකද්ද කරන්න පුළුවන්? මගේ ඉවසීමේ සීමාවත් ඉවර වෙගෙන යන්නේ. එහෙන් එලීනා. මෙහෙන් මූ. තව සති දෙකක් වගේ යද්දි නම් මේක යට ගැහිලා යයි. ඔබ හිතන මුන් මේක නවත්තයි කියලා. මුන් සාපයා. මුන්ව මුලින්ම ගලවලා දාන්න ඕනේ. ඒ පාර මොකද්ද කරන්න හදන්නේ? මං කරන දේ කී කී ඉන්නේ නැහනේ. බලපංකෝ මං කරන දේ. මං ආපු යාළුවෙන් නැහැ කියලා තේරුණ නිසාද මගේ තාත්තව සෙට් කරගත්තේ? අනේ සත්තයි දීනි මං කියන්නේ මගේ තාත්ත කියලා දන්නේ මං අන්තිමේද? අකිල මට කිව්වා එලීනට දැන් ගොඩක් අය කැමති නැහැ කියලා. එලීනට අකමැති අකිල විතරයි. ඊයේ ඔෆිස් ගිහිල්ලෙද්දී කවුද මිනිස්සු ටිකක් යාට හොඳටම ගහලා.